රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත අප්‍රේල් 25 ඡන්දය විශේෂ කැසට් පත්‍රයේ නිකුත් කරයි ඡන්දය පැවැත්වීමට රාජ්‍ය ආයතන සමග එකඟතා සමාන අයිතිවාසිකම් නැති අප පිළිබඳව පාලකින් සිතා සිටින්නේ ශ්‍රී ලාංකීය පුරවැසියන් ඔටුවන් ලෙසය අද ටෙලිවෙකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි ප්‍රථමයෙන් අවධානය අප්‍රේල් 25 වන දින පළාත් පාලන ඡන්දය පැවැත්වීමට දින නියම කරමින් දිස්ත්‍රික්කවල තේරීම් බහර නිලධාරීන් අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙනවා මේ අතර පවතින බාධක මගහරවා ගනිමින් ඡන්දය පැවැත්වීමට රජයේ මුද්‍රණාලය ඇතුළු රාජ්‍ය ආයතන සමග එකඟතාවන්ට එළඹ ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ඊයේ දනුම් දුන්නේ පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කරමින් තේරීම් බහර නිලධාරීන් ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා අංක 2322 ඇලිරක් 28 සිට 2322 ඇලිරක් 52 දක්වා අතිවිශේෂ ගැසට් පත්‍ර 25කින් ඡන්ද විමසීමට අදාළ දින නියම කර තිබෙනවා ඒ එක් එක් දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ SC ඇලිරක් FR ඇලිරක් 69 ඇලිරක් 2023 දරන අධිකරණ තීන්දුව අනුව වග උත්තරකාර පාර්ශ්ව මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවද එම කොමිෂන් සභාව අද නිවේදනය කළා. එම සාකච්ඡාවලදී රාජ්‍ය ආයතන සමග ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන්ද මාධ්‍ය නිවේදනයකින් මැතිවරණ කොමිෂන් සභාව අද දැනුම් දුන්නා. ඒ අනුව රජයේ මුද්‍රණාලය අධිපතිනිය තැපැල් ඡන්ද නිකුත් කිරීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා දින 5ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දිය යුතු වෙනවා. අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් අතර කාලයකදී මුද්‍රණය කොට මැතිවරණ කොමිෂම වෙත බාර දීමටද එහිදී එකඟතාවය පළ කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අවශ්‍ය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ඡන්ද පත්‍රිකා මුද්‍රණයේදී මුද්‍රණාලය අධිපතිනියගේ ඉල්ලීම අනුව අවශ්‍ය පොලිස් නිලධාරීන් ගණන සහ අදාළ දින පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතු අතර ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබා දිය හැකි බවයි පොලිසිය දන්වා ඇත්තේ. කොමිෂන් සභාවේ ඉල්ලීම් පරිදි ඡන්ද විමසීමට අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් ඉදිරි දින කිහිපයේදී ලබා දීමට නියමිතයි. මේ අතර මැතිවරණයට නාම යෝජනා බාර දී අපේක්ෂක සිටින රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබා දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් 3000ක් පමණ නාම යෝජනා බහර දී ඇති අතර ඡන්ද විමසීම පැවැත්වීම ප්‍රමාද වන කාලය තුළ ඔවුන්ට මූලික වැටුප පමණක් ගෙවීමට කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. මේ අතර පළාත් පාලන ඡන්දය කල් දෙමීමට එරෙහිව සහ ඡන්ද විමසීම කඩිනමින් සිදු කරන ලෙස රජයට බල කරමින් මහජන නියෝජිත සමුළුවක් කොළඹදී පැවැත්වුණා. මේ සංවිධාන කර තිබුණේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම උදෙසා සිවිල් සමාජයක මුතුවයි. ආගමික නායකයින් දේශපාලන පක්ෂ නියෝජිතයින් වෘත්තීයවේදී නැතුළු බොහෝ පිරිසක් මිට එක්ව සිටියා. ඡන්ද අයිතිය රැකගැනීමේ මහජන නියෝජිත ප්‍රතිඥාවට අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවැකිය ලියන්න ඕන තරම් මාතෘකා මේ වන විට නිර්මාණය වෙමින් තිබෙනවා නේද? අද වන විට අර නිල හමුදා ඇඳුම් හෝ ඊට සමාන ඇඳුම් ලාගත් පොළුමුගුරු අතින්ගත් මේ අමුතු මර්ධනකාරී මේ ප්‍රහාරක කණ්ඩායම් නිකන් සූදානම් බවකුත් දක්නට ලැබෙනවනේ නේද? දැන් මේ පොළුමුගුරුගත් පිරිස දකින විට මතක් වෙන්නෙම ලියෝන් ට්‍රොස්කිව. ලියෝන් ට්‍රොස්කි කියනවා සෑම රාජ්‍යයක් තුළම බලහත්කාරය ස්ථාපිත වී තිබෙනවා කියලා.
සෑම රාජ්‍යයක් තුළම බලහත්කාරය ස්ථාපිත වී තිබෙනවා කියලා. මේ බලහත්කාරය ලංකාවේ අපිට නම් ඉතින් අලුත් දේවල් නෙවෙයි. හොඳේ ඔය 1971 දකුණේ තරුණ කැරල්ල, 83-89 දකුණේ තරුණ කැරල්ල, දශක තුනක උතුරු නැගෙනහිර සිවිල් යුද්ධයේ ඔය සෑම අවස්ථාවකම මේ මහපොළව උරාගෙන බිව්වේ තරුණ රුධිරය. බුද්ධිමතුන්ගේ ලේ. දකුණේ තරුණ කැරලි දෙකම මර්ධනය කරන ලද්දේ රුධිරයෙන්. ඔව්, ලේ වලින්. එදා රාජ්‍ය මර්ධනයේ ක්‍රියාත්මක වූ ආකාර දෙකක් දක්නට ලැබුණා. එකක් තමයි රාජ්‍ය නිල හමුදා මෙහෙයුම්. දෙක තමයි රාජ්‍ය ත්‍රස්තවාදේ. ඒකෙදි ඔය කහ බලල්ලු, කොළ බලල්ලු නේද, නිල් බලල්ලු, පූසෝ, කොටියෝ, ඈ ඊළඟට බටලන්ද වැනි වදකාකාර හරහා ක්‍රියාත්මක වුණු රාජ්‍ය ත්‍රස්තවාදය නේද? ඔව්, ඇතිවෙන්න තරුණලේ උරාබීපු රටක්. මේ සෑම අර්ගලයකම සටනකම ගැඹුර විග්‍රහ කිරීමේදී එක කාරණයක් හර පැහැදිලි. ඒ තමයි උතුර එසේම දකුණෙත් පුරවැසි භාවය, නැත්නම් පුරවැසි අයිතිවාසිකම් සමාන නොවීම. හොඳේ, ඔය සියලු අර්ගලවල ගැඹුර තියෙන්නේ එතන. පරිස්සමින් හොයලා බලන්න. හැබැයි දැන් මුලින්ම බලන්ට වෙනවානේ මේ පුරවැසි භාවය, නැත්නම් පුරවැසිය කවරෙක්ද කියලා නේද? අද බලමුකෝ ඉස්සෙල්ලාම පුරවැසි භාවය. පුරවැසි භාවය පිළිබඳව 20 වන සියවසේ ඉතාම වැදගත්ම නිර්වචනය ඉදිරිපත් කළේ මහාචාර්ය TM මාෂල් බව තමයි සාමාන්‍ය පිළිගැනීම. ඔහු එංගලන්තයේ ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයේ ඉගැන්වීම් කටයුතු කළ මහාචාර්යවරේ. ඔහු පුරවැසි භාවය ගැන මෙන්න මෙහෙම කියනවා. පුරවැසි භාවය යනු ප්‍රජාවක සම්පූර්ණ සමාජිකත්වයේ දරන අය වෙත ප්‍රධානය කෙරෙන තත්වයක්, ස්ටේටස්. මේ තත්ත්වයේ ලබන සෑම දෙනාම එම තත්ත්වය සමග උරුම වන්නා වූ අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් සමානයෝ වෙති කියලා. සමානයෝ වෙති. හරිද? ඒ කියන්නේ අපි මේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ පුරවැසියුනේ නේද? එතකොට ආයේ ඔය මැති ඇමති ඇති හැකි නැති බැරි කියලා අමුතු වෙනසක් තියෙන්න බෑ. අපි පුරවැසියෝ නම් නේද? අයිතිවාසිකම් හා වගකීම් එක සමාන වෙන්න ඕනේ. එක සමානයෝ විය යුතුයි. දැන් ඇත්තටම මේ රටේ එහෙමද? අපේ අයිතිවාසිකම් එක සමානද? හොඳට නිදි මරාගෙන පාඩම් කරලා අපස උසස් පෙළ මහයෙලින් සමත් වෙන දුප්පත් ළමයෙක් අරන් බලන්න. ඒ ළමයාට මහපොළ රුපියල් 5000ත් එක්ක විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්. ඒ ඇවිල්ලත් දහදුක. උපාධිය අවසන් කරලා එනකොට රැකියාව හීනයක්. මොකද අදත් රැකියා ඉලක්කගත ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් තාම මේ රටේ නැහැ. ඊළඟට බලමු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට වරම් ලබන්නේ නැති ධනපති පැලැන්තියේ පවුලක දරුවෙකුට මොකද වෙන්නේ? සල්ලි වියදම් කරලා පිටරටක අධ්‍යාපනයට ගිහිල්ලා උපාධියකුත් කරගෙන ඉංග්‍රීසිත් ඉගෙනගෙන එක්කෝ ඒ රටේම රැකියාව කරන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් අපිව පාලනය කරන්න මේ රටට එන්නත් පුළුවන් නේද? අදත් ඔය මාෂල්ගේ නිර්වචනයට අනුව අපට පුරවැසි භාවය කියන නම තිබුණට සමාන අයිතිවාසිකම් නැහැ. මේ රටේ පාසල් අධ්‍යාපනය ආරම්භ බලන්න ඈත ගම්නියම් ගම්බල පාසල් දරුවන්ට පානීය ජලය තියා සනීප ආරක්ෂාවට අවශ්‍ය වැසිකිලි කැසිකිලි පහසුකම්වත් නැහැ. නමුත් සමහර පාසල් ආශ්‍රිතව සියලු පහසුකම්. ඒ වගේමයි දක්ෂ ගුරුවරුනුත් කේන්ද්‍ර වෙලා නැද්ද? ඒකනේ යථාර්ථය නේද? අධ්‍යාපනයේ මූලික අයිතිවාසිකමක්. ආහාර නිවාසවල අයිතිවාසිකමත් ප්‍රධානයි. මේකක්වත් සමාන නැහැ. පුරවැසි භාවය කියන සංකල්පය තුළ සමාන අයිතිවාසිකම් අහල ගං හතකවත් නැති තරමට විපරිත වූ සමාජයක අපි පුරවැසියන්ටත් වඩා ඔටුව වගේ කියලයි අද ටෙලිවැකිය මතක් කරන්නේ. මොකද ඔටුව වගේ වන වගකීම් නම් අපිට තියෙනවා ඇතිවෙන්ට. ඒ වගකීම් පවා සමාන නැති පුරවැසියෝ ඉන්න රටක් මේක. බලන්ට විදුලි පිළ, ඉන්ධන බිල, ඒවා ගෙවීමේදී පවා අපි සමාන අයිතිවාසිකම් ඇති පුරවැසියෝ නෙවෙයිනේ. එහිදීත් ඔය සමහර මැති ඇමති වරප්‍රසාද නේද, එක එක ජාතියේ වරප්‍රසාදත් එක්ක නේද, ඒගොල්ලන්ට අමුතු අමුතු දේවල් ලැබෙනවා. අපි සමාන අයිතිවාසිකම් නැති ඔටුව වගේ වගකීම් වලිනුත් සමාන නැතිව බැඳුණු පිරිසක්. ඒ කියන්නේ ඇත්තටම පුරවැසි භාවයේ තිබුණට අපි පුරවැසියන්ට වඩා ඔටුව කියලා හිතාගෙන තමයි මේ වරප්‍රසාදලත් පාලකින් ක්‍රියා කරමින් ඉන්නේ. ඒ උන්දලගේ හිතේ අර ලියෝන් ට්‍රොස්කි කිව් බලහත්කාරය යොදාගෙන පුරවැසි භාවය මර්ධනය කරන්න පුළුවන් කියලයි. අපි දැන් මේ රටේ ජනතාව දැනුවත් කළ යුත්තේ පුරවැසියන් ලෙස වන සටන ආරම්භ කළ යුතුයි කියලයි. අද ටෙලිවැකිය අවසන් කරන්නේ අප පුරවැසි භාවයේ සඳහා වන සමාන අයිතිවාසිකම් හා සමාන වගකීම් වෙනුවෙන් සටන් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමිනුයි.
ඒ පුවතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්.